අපි දන්නවා ඇවන්ගාඩ් කියන උපකට සමාගමේ හිමිකරු හැමතිස්සෙම රූපවාහිනිය වලට ඇවිල්ලා විවිධ වහසි බස් දෙතන තැනැත්තෙක් එතුමා එක් අවස්ථාවකදී මේ රූපවාහිනියේ පෞගී දවස් කීපෙදී යම් ප්‍රකාශයක් කරා ඔහු මෙතරම් මුදලක් ලංකාවට ගෙනාවා ඒ මුදල දැන් මේ වෙද්දී නැති වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඔහු කිව්වා මිලියන 550ක් ගෙනලා තියෙනවා දැන් වෙද්දී මිලියන 95ක් දක්වා අඩු වෙලා තියෙනවා කියලා. ඒ නිසා අපිට සාධාරණ සැකයක් ඇති වුණා මේ මේ තනත්තාගේ මේ වත්කම් පිළිබඳව රටේ පුරවැසියෙක් විදිහට නැත්නම් රටේ රාජ්‍යයේ වග කියන නීතිගරුක පුරවැසියෙක් විදිහට ඔහු ඔහුගේ යුතුකම් ඉටු කරලා තියෙනවද කියන ප්‍රශ්නේ දැනගන්න අපිට උවමනාවක් තිබ්බා. ඒ අනුව අපි හොයලා බැලුවාම අපිට හොයාගන්න පුළුවන් වුණා එතුමා බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් වල හදලා තිනවා අර කුප්‍රකට මොසෙක් ෆොන්සේකන් කම්පැනි. ඔක දන්න ඔබ දන්නවා පෞගිය කාලේ බොහෝ විවාදයට ලක් වුණා යම් යම් පුද්ගලයන්ගේ කළු සල්ලි සුදු කරන ඒ ඔවුන්ට උපදෙස් ලබා දෙන ආයතනය තමයි මේ මොසෙක් ෆොන්සේකා කියන්නේ. ඔහු විසින් 2012 අගෝස්තු මාස 3 වෙනි දින හදලා තිනවා ඇවන්ගාඩ් සමාගමට අදාළ වූ කම්පැනියක්. අපි මේ මේ ආයතනයේ සංස්ථාගත කිරීමේ ලේඛනය ලබා දුන්නා අල්ලස්හා දූෂණ කොමිෂන් සභාවට. උන දැන් අපි පරීක්ෂණයට අදාළ මූලික පියවර අපි හොයලා ගෙනල්ලා දීලා තියෙනවා. දැන් ඕනනම් පුළුවන් අල්ලස් දූෂණ කොමිෂන් සභාවට මේ කිසිම කෙනෙක් මේ මොසෙක් ෆොන්සේකා ආයතනය හරහා වර්ජින් අයිලන්ඩ් වල කම්පැනි හදන්න ඒ රටවල සංවර්ධනය කරන්නවත් ව්‍යාපාර කරන්නවත් නෙමෙයි. තමන්ගේ මව් රටෙන් කොල්ල කාපු ධනය කොල්ල කාපු ඩොලර් ගිහිල්ලා හංගන්න නැත්තම් රටේ රටේ ආදායම් දෙපාර්තමේන්තුවට ඒ මුදල් හොයාගන්න බැරි වෙන්න ඒව හංගන්න. ඒ නිසා ඒ தත්ත්වය අපි පැහැදිලි කරලා අපේ පැමිණිල්ලේ දක්වා තිබෙනවා. ඒ නිසා අපි පැහැදිලිව දන්නවා මොසෙක් ෆොන්සේකා ආයතනය මගින් හදලා තියෙන මේ ඇවන්ගාඩ් හිමිකරුට අදාළ වූ කම්පැනිය ලංකාවෙන් හොරාගෙන ගිය ඩොලර් මේ වෙලාවේදී ලංකාව විශාල ආර්ථික අර්බුදයක තියෙන බව රජයේ පාර්ශ්වයෙන්ුත් විපක්ෂයෙන්ුත් චෝදනා ඉල්ලීම් කරනවා ප්‍රකාශ කරනවා. ඒ අනුව මේ ඩොලර්ස් ටික සම්පූර්ණයෙන් ගෙන්න ගන්න මීට ඉස්සෙල්ලා අපි තිරුණඩේෂන් ට එරෙහිව මේ ස්ථානට පැමිණිලක් ලබා දුන්නා. අපි අර බංගල්දේශෙන් ලබා ගන්නා වූ ණයට වඩා ප්‍රමාණයක් ඔහුගේ කවුන්සල් වල තියෙනවා. ඔවුන් මොකද පාරම්පරික ව්‍යාපාර කරලා ලබාගත් පුද්ගලයෝ කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා ඉතාම පැහැදිලිව අපි විසින් අදාළ ලේඛනයන් ඉදිරිපත් කරලා තිනවා. හැබැයි මගේ පෞද්ගලික ඉල්ලීම නම් අල්ලස් දුම් කොමිෂන් එකෙන් හරියට විමර්ශනය කරලා මොහුග අධිකරණයේ කටයුතු කිරීමේදී මොහුග බන්ධනාගාරයට නම් යොමු කරන්න හොඳ නැහැ. මොකද පෞගිය වතාවේ බන්ධනාගාරයට ගිහිල්ලා ආවට පස්සේ බන්ධනාගාරයේ ඇතුලේ තියෙන කර්මාන්ත 18ම දැන් පාලනය කරන්නේ නිසංක සේනාධිපති. දැන් උදාහරණයක් විදියට වැලිකඩ බන්ධනාගාරයේ බේකරිය කරන්නේ නිසංක සේනාධිපති. බේකරියෙන් එළියට එන මාළු බනිස් ටික විකුණන්නේ නිසංක සේනාධිපති. එතකොට ඒ රැඳවියන්ගේ ශ්‍රමය, ඒ ස්ථානයේ භූමිය වටිනාකම, ඒ භාණ්ඩවලට යන වටිනාකම් කිසිම දෙයක් නැතුව අපි මේ මිනිස්සු පුනරුත්ථාපනය කරනවා කියලා කටයුතු කරනවා. ඉතින් බන්ධනාගාර කොමිෂන් සභාව නැත්නම් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිටලම තියෙන්නේ සිරකරුවන් වෙච්ච මිනිස්සුන්ව පුනරුත්ථාපනය කරන්න තමයි. ඒක තමයි අපේ ප්‍රධාන අරමුණ. පුනරුත්ථාපනය කරලා යහපත් පුරවැසියෙක් එළියට දාන එක. ඒක කරන්න තුන්වෙනි පාර්ශ්වයකට ආයතනයේ තියෙන මේ කර්මාන්තංශ 18ත් ඒකට ඉදලා තියෙන සිළු පුරවැසියන්වත් බදු දෙන්න ඕනේ නැහැ. ඒ වගේම අපිට පණතෙන් දෙන්න ඕනෙත් දුන්නෙත් නැහැ. මේ ඇමතිතුමා සමග කිවිසුමක් ගහගත්තා. ඔහුගේ පෞගේ කාලේ අපිට අහන්න ලැබුණා බඩේරුමු කර වගා කරන අක්කර 5000ක් විතර අරගෙන ඒකට මේ මේ සිරකරුවන් යොදවනවා. ශ්‍රමයේ ලාභයට කොල්ල කනවා. ශ්‍රමයේ මිනිසුන්ට හරි වටිනාකමක් දෙන්නේ නැතුව කොල්ල කනවා. එහෙම කොල්ල කාපු සල්ලි තමයි යම් යම් පුද්ගලන්ට දීලා මේ ආයතන වල ආයෝජනය කරලා තින්නේ කියලා අපි විශ්වාස කරනවා. ඒතර මේවා ෂෙල් කම්පැනි, මේවා බොරු ආයතන.